කොරුණා රෝගී කියයි කියන සිරුරා ඥාතීන්ට බාර දුන්නයි කියන කතාව ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. කොරුණා පිළිබඳ කරන ලද පළමු PCR පරීක්ෂණයෙන් කොරුණා වැළඳී ඇති බව තහවුරු වී සිටියදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී මියගිය රෝගීකුගේ මළ සිරුරක් නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් ඥාතීන්ට බාර දීම සම්බන්ධයෙන් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට පැමිණිලි කර තියෙනවා. පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වියේ පසු වූ මෙම පුද්ගලයා පසුගියදා ශ්වසන රෝග ලක්ෂණ සහිතව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක 18 දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඔහුට කොරෝනා වැළඳී ඇතැයි සැකයක් තිබූ බැවින් PCR පරීක්ෂණයක්ද සිදු කර තිබෙනවා. මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ රසායනාගාරයේදී. එම පරීක්ෂණයෙන් ඔහු කොරෝනා රෝගීකු බව තහවුරු වී ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ බව තහවුරු වී තිබියදී පසුගිය 27 වැනිදා රෝගියා මියගිය අතරම ඔහුගේ දේහය මෘතදේහය ආරක්ෂිතව බහාලන බෑගයකට දමා මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලදී. ඒ අනුව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මෙම දේහය නිරෝධායන නීති අනුව ආදාහනය කිරීමට සැලසුම් කර තිබී ඇති අතර එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් මෙම රෝගියා කොරෝනායි තහවුරු වී ඇති බැවින් ඔහුගේ ඥාතීන් හා රෝහලට රැගෙන ආ පුද්ගලයන්ද නිරෝධායනයට යොමු කර තිබෙනවා. කොහොම හරි එසේ තිබියදී යලිත් එම රෝගියාගේ මලසිරුරෙන් පෙනහළු සාම්පලයක් ගෙන 28 වැනි දින IDH රෝහලේ රසායනාගාරය වෙත යවා තිබෙන අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බලධාරීන් පවසා ඇත්තේ IDH රෝහලේ රසායනාගාරයෙන් කරන ලද පරීක්ෂණ අනුව මෙම රෝගියාට කොරෝනා වැළඳී නොමැතියි තහවුරු වී ඇති බවයි. මෙම දෙවැනි පරීක්ෂණය පදනම් කරගනිමින් දේහය ඥාතීන්ට බාර දී ඇති බවත් ඒ අනුව දේහය රැගෙන ගිය ඥාතීන් හෝමාගම නියඳගල සුසාන භූමියේදී නිරෝධායන නීතිවලට අනුකූල නොවන පරිදි අවසන් කටයුතු ඊයේ හෙවත් අප්‍රියල් 30 වැනිදා සිදු කර ඇති බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. හොඳයි ඉතින් කොහොම හරි PCR පරීක්ෂණ දෙක දිවිදියක් වෙමින් මේ වුණ සිදුවීම ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.